කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා. අද අපි හදන්නේ රෝස් ඩිනර් එකක්. ඒ කියන්නේ රස ජූසි රෝස් චිකන් එකකුයි සිම්පල් බට් නියම ග්‍රේවි එකක් ඒත් එක්කම ක්‍රන්චි සොෆ්ට් රෝස් පොටේටෝස්. එහෙනම් කෙලිම වැඩේට බහිමු. ඉස්සෙල්ලාම චිකන් එක මැරිනේට් කරමු. ඒකට අවශ්‍ය වෙන්නේ බැසිල්, රෝස්මරි, ඒ වගේම තයිම්. ඔයගොල්ලන්ට මේ හර්බ්ස් ෆ්‍රෙෂ් එකෙන්ම හොයාගන්න පුළුවන් නම් නියමයි. එහෙම හොයාගන්න පුළුවන් නම් ඒවා හොඳට චොප් කරගන්න. ඒත් ඩ්‍රයිඩ් හර්බ්ස් පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. මේ හර්බ්ස් වලට එක්කව කරගන්න ගාලික් පවුඩර්, අනියන් පවුඩර්, ඔරෙගානෝ, ස්මෝක්ඩ් පප්‍රිකා. නිකන් පප්‍රිකා පාවිච්චි කරත් ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මිරිස් කුඩු පොඩ්ඩක්. මෙතන හැබැයි මම පාවිච්චි කරන්නේ කැයන් පෙපර්. අපේ ලංකාවේ සාමාන්‍ය මිරිස් කුඩු එකට වැඩිය කික් එකක් තියෙනවා. අමතක කරන්න එපා ලුණුයි ගම්බිරිස්. දෙහි ලෙලි ග්‍රේට් කරලා ඊට පස්සේ ඔලිවෝයිල් විස්කි එකක් අරන් මේවා හොඳට මිශ්‍ර කරගන්න. මෙන්න මේ වගේ. දැන් මේ චිත්‍රපටියේ ප්‍රධානම නළුවා මිස්ටර් කූකූලා මැරිනේඩ් එක මස්සකට හොඳට අල්ලගන්න නම් චිකන් බ්‍රෙස්ට් එක තියෙන පැත්තේ හැම මසෙන් වෙන් කරන්න මෙන්න මේ විදියට. එහෙම කරපුවාම ඕගොල්ලොන්ට සීසනින් දාගන්න පොඩි පොකට් දෙකක් හැදෙනවා. මැරිනේඩ් එක දාලා කුකුලට පොඩි මසාජ් පාරක් දීලා අර ලෙලි නැති දෙහි මිතුරා පිහියෙන් පොඩ්ඩක් ඇනලා කුකුලගේ පිටිපස්සෙන් ඔබන්න. කුකුලගේ කකුල් දෙකෙත් පොඩි කට්ස් පාරක් කපලා කුකුලව ඉතුරු මැරිනේඩ් එකෙන් හොඳට තවරන්න. ඊට පස්සේ ලුණු ගෙඩි දෙකකුයි සුදු ලුණු ගෙඩියකුයි ඔක්කොම දෙකට පළලා අවන් ඩිෂ් එකක දාලා මැරිනේට් කරපු කුකුලව උඩින් තියන්න. මැරිනේට් එකේ පොඩ්ඩක්වත් විසික් කරන්න එපා. දැන් මිස්ටර් කුකුලව මැරිනේට් වෙන්න තියමු පෑ භාගයක් පෑයක් විතර. ඊට පස්සේ සෙල්සියස් අංශක 200ට රත් වෙච්ච අවන් එකකට කුකුලව බේක් කරන්න දාමු පෑයක් එක අමාරක් විතර. එතකන් රෝස් පොටේටෝස් ටික හදමු. ඉස්සෙල්ලා අල ටික ලුණු වතුරෙන් බාගෙට තම්බ ගන්න. තම්බගෙන මේ වගේ කොලන්ඩර් එකක අල ටික ටොස් කරගන්න. මෙහෙම ටොස් කරපුවාම ඕගොල්ලෝ දකි අල කෑලි වල වටේ පොඩි පිටි වගේ කෝටින් එකක්. මේකෙන් තමයි අල ක්‍රිස්පි වෙන්නේ රෝස් කරපුවාම. දැන් මේ සෙට් එක බෝල් එකකට හලලා ලුණුයි ගම්බිරිස් ගාලික් පවුඩර් අනියන් පවුඩර් ස්මෝක් පප්‍රිකා සහ ඔලිව් ඔයිල් එක්කව කරගන්න. පොඩි ෆුල් ටොස් දෙක තුනක් දාපුවාම අල ටිකත් රෙඩි. ඒගොල්ලොන්වත් කුකුලා එක්ක අවන් එකට දාලා බේක් වෙන්න තියන්න. මේගොල්ලොන්ට නම් පෑ භාගයක් විනාඩි 45ක් විතර යයි. කුකුලා බේක් වුණාට පස්සේ එයාව වෙනම දීසියක තියන්න. ඉතුරු වෙච්ච ජූස් එකෙන් ග්‍රේවි එකක් හදමු. ඒකට ප්ලේන් පිටි ටිකක් දාලා හොඳට කලවම් කරගෙන වතුර ටිකක් එක්කව කරගන්න. අවශ්‍ය තික්නස් එක එනකන්. ඔක්කොම හොඳට මිශ්‍ර වුණාට පස්සේ ග්‍රේවි එක පෙරාගන්න. මෙහෙ ඉංගලන්තේ ට්‍රැඩිෂන් එකක් තමයි පවුලේ කට්ටිය ඉරිදට එක්කහු වෙලා රෑට මේ වගේ රෝස් ඩිනර් එකක් එකතු වෙලා හදාගෙන රස විඳින්න. මං හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකට කැමති වෙයි කියලා. ප්ලීස් සබ් එකට පොඩි thumbs up එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා මාව ඉන්ස්ටග්‍රෑම් එකේයි ෆේස්බුක් එකේයි ෆලෝ කරන්න. ඔගොල්ලෝ සියලු දෙනාටම සුභම සුභ දවසක්. ආය ළඟදිම ඉක්මනට හම්බ වෙමු. එතකන් peace.